මේ මදසරු භාවය කියන එක ඉස්සර ලෝකේ හරි එච්චර සුලබ දෙයක් නෙවෙයි. අපි දැන් ඉස්සර අහලා තියෙනෝනේ සාමාන්‍යයෙන් පවුලක ගත්තාම අපි අපේ අම්මලා අපේ සීයලා ආලවවම සාමාන්‍යයෙන් එක පවුලක 12යි 15යි 17යි අපි හරියට දැන් සාමාන්‍යයෙන් එහෙම කිව් දැන් ඒ කාලේ එහෙම කිව්වොත් තමයි අන්න සතුටු වෙන්නේ. දැන් නිකන් පහට වැඩි ගියාමනේ අමුතු විදිහට බලන්නේ මිනිස්සුත්. ඒක නිසා මේ දැන් අපි මේක අපි ජෙනුවින් මත්සරු භාවය කියන එක. අපි දැන් මේක ආටිෆිෂල් මත්සරු භාවයකුත් තියෙනවා සමාජයේ හදපු එක. දැන් වෛද්‍යදා අපි කියලා තියෙන සමහර රිසර්ච් ස්ටඩීස් තියෙනවා. දැන් ඉස්සර අම්මලා මාතෘ මරණ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ බබාලා ගොඩක් හම්බ වීම. ඒ තියෙනවා බබාලා ගොඩක් හම්බ වෙන ගර්භාෂයේ තියෙන අපි කියන පස්සස්තතාවය ඒ කියන්නේ ඇදීමේ හැකියාව හැකිලීමේ හැකියාව අර නිතරම ඇදිලා ඒක හැකියාව නැති වෙනවා. එතකොට කාලයක් යනකොට ගොඩක් බබල හම්බ වෙනකොට සමහරලාට අර බබෙක් හමුන පස්සේ අර දැන් බබ හමුන පස්සේ ලේ යන ක්‍රියාවලිය නවතින්න එපා අම්මට. මේ ක්‍රියාවලිය නවතින්න ඒ ගර්භාෂය ඇකිලෙන්න ඕනේ. එතන මෙන්න මේ ඇකිලීමේ ක්‍රියාවලිය ඇකිලෙන්න බැරි නිසා ලේ ගිලා අම්ම නැත. අපි දැන්ට වැඩිගෙන් පෝස්ට් පාර්ටම් හිමරේජ් කියනවා. ඒ කාලේ එක එක නම් තියෙන යක්ෂ සංන්‍ය ගහලා ඒක එක ඒ කාලේ නම්. ඒතර ඒ කාලේ දර මෙන්න මේක අඩු කිරීම සඳහා වෛද්‍ය විද්‍යාවෙන් සහ දැන් මේකෙන් දැන් අපේ දැන් මම අද අහලා තියෙනවා ඔය පවුල් සෞඛ්‍ය නිලධාරීන් එහෙම ගොඩක් බබාලා හදන්න යනකොට දැන් ඇති කියලා ගිහලා ඒක උපත් පාලන ක්‍රම අම්මලට ඉන්ට්‍රඩියුස් කරන දැන් ඒ කාලේව තිබ්බේ නැහැ. ඒත් ඒ සාක්ෂියත් එක්ක තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් එහෙම නැහැ අර කන්සෙප්ට් එක දැන් පුංචි පවුල රත්තරන් කියන කන්සෙප්ට් එකට ගෙනල්ලා ඒකේ වෛද්‍ය විද්‍යාත්මක සාධකත් තියෙනවා. ඒ කියන්නේ අම්මගේ පරිස්සම් භාවය රැකීම සඳහා තමයි ඒක දාලා තියෙන්නේ. කළා මේක පොඩි කළා තියෙනවා. ඒතර අපි සහ දැන් ඉස්සරට සාපේක්ෂව මිනිසුන්ගේ ඔළුවේ තියෙන මතයක් අපි දරුවෙක් හදනකොට ස්ථාවරත්වයකට පැමිණලා තමයි දරුවෙක් හදන්න ඕනේ කියන මට්ටමක උතයිලා. ඉස්සර එහෙම එකක් නෑ. ඉස්සර මේ කසාද බඳින්නේම දරුවන් හදන්න කියන පරමාර්ථයම තමයි කසාද. එතකොට දැන් කසාද බඳින්නත් ස්ථාවරත්වයකට ඇද. එතකොට දැන් නිතරම අපි නිකන් ගොඩක් කට්ටිය කසාද බඳින ඒජ් එක ගත්තාම අවුරුදු 35න් උඩ ගොඩක් අය. අපි කාට බේත් කරන්න එන්නේ 36, 36, 38 නේද. අවුරුදු 22, 23 එහෙම හරි අඩුයි ඉන්නව නැත්ද නේද? හරි අඩුයි ගොඩක් අඩුයි ගම් වල ටිකක් එහෙම ඉන්න නොත් අර এডুকেටඩ් කට්ටිය ගොඩක් වෙලාට ඇසිරි විතරේ. එතකොට මේ වගේ දේවල් නිසා දැන් ලෝකේ මදසරු භාවය ඇත්තට වැඩිලා. දැන් මදසරු භාවය කියන එකටත් අපි ඩෙෆිනිෂන් එකක් අර දැක්වීමක් දෙන්න ගියාම ඒක හරි අමාරුයි ඩෙෆිනිෂන් එකක් දෙන්න. මොකද මං කිව්වාගේ එක එක දැන් මං ඉස්සෙල්ලා පටන් ගත්ත තැනදී එක එක පුද්ගලයන් එක එක සාධක බලපානවා කිව්වට පස්සේ අපිට එක ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. මොකද බලපාන ෆැක්ටර්ස් ගොඩක් තියෙන නිසා. දැන් අපි නිකම් දැන්ට වෛද්‍ය විද්‍යාවෙන් දීලා තියෙන අපි අර්ථ දැක්වීම ගත්තොත් එහෙම නිකන් ඉස්සර දීලා තිබ්බ කොමන් අර්ථ දැක්වීම කියන්නේ කෙනෙක් කසාද බැඳලා අවුරුද්දක් යනකොට එයා බබෙක්ට උත්සාහ කරලා ස්වභාවික ක්‍රමයට එයා දරුවෙක් නැත්තම් එයා අපි කියනවා මත්සරු භාවයට ඇතුළත් වෙනවා.